ජරා සූත්‍රය ජරාවට පත්වීම ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. සැබවින්ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ, වසර සියයකට පෙර බොහෝ අය මැරෙන්නේ. යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ, ජරාවෙන් දුකට පත් වෙලා ඔහු මැරෙන්නේ. මම මගේයි සිතාගෙන සෝක කරත්මය, අල්ලගත් සියලු දෙය සනාතන නොවිත්මය. වෙනස් වන ලෝදාම හැමතැනම තිබෙත්මය, දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවිත්මය. සිතා සිටියද කෙනෙක් මම මගේයි කියා, මරණයේදී ඒ කෙනා එයම දාලා ගියා. නැනවතුන් මේ කරුණ හොඳින් සිත තුල තියා, කිසි දිනක නොම ඇලේ මමය මාගේ කියා. සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි සැනින් අවදිවී බලද්දී, මෙලෙසින් තමා ප්‍රිය කළ අයද මෙරින්දී නොමලැබේ අලි දකින්නට කොතෙක් හඬද්දී. ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබුණ විට මරණයේදී හැර දමා යයි එනම් ඉතිරි කොට, කතාබස් කරන විට අතීතය මෙනෙහි කොට නම පමණි කියන්නට තිබෙන්නේ එම කලට. මම මගේයි කියා ගිජු වෙලා වසන්නේ, සෝකවල පුම් මසුරුකම් බැහැර නොයන්නේ. එනිසාය මුනිවරුන් හැම බැඳුම් නසන්නේ, බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ. හුදෙකලාවේ උතුම් දිවි ගෙවන සමනහට විවේකය තිබෙන ගිරි ගුහාවල සිටින විට තමා තුල කිසි දුකක් නොමැති බව
දකින විට එක්වලා වසයිහි දහම සමගින් එවිට ලොවේ කිසිවක් කෙරෙහි තණ්හාව ඇති නොවන මොනින්දු හට නැත කිසිත් කැමති අකමැති කරුණ වැළපීම මසුරුකම ඔහු කෙරෙහි නොම ගැලෙන දියබිඳකි නෙළුම් කොළයේ නොරැඳ බිම වැටෙන නෙළුම් කොළයෙන් වැටෙන දිය බිඳක් විලසටම පියුම් මත නොරැඳිනා පැන් බිඳක් විලසටම ඇසුදුටු හාසුවද රස පහස සැවෝමටම නොමලි මුනිතුමා පැන් බිඳක් විලසටම තමා දකිනාසන සුවද රස පහස ගැන රහත් මුනිතුමාහට සිතක් නැත එහි රැඳෙන නොමසිත